සුම්‍ය ස්වාධින රූපාහිනේ මධ්‍යන ප්‍රෘති විකාශ්‍යය සමගි නොයෝව මුලින්ම බර්මෝ්‍රට සි. නොලර් සංචිතය බිලියන තුනයිදශම එක දක්වා ඉහළ නගී. සයිනෆාම් වලට ියදම් කළ මුදල් දෙන්න ADBීය එකඟ වෙයි. වස්කාස්තු ගැන තීරණය අද සවස සනොකී බෞබිම රනිින් සරසයි අවුරුද්ධකට පස්සේ ඇමරිකාවේ පොසිටිව් ලක්ෂත්තුම පණ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකාඩොල බිලියන තුනයි දශම එකක් දක්වා එහළ ගොස්ති වෙනවා මෙම ඉහලයාම තහවුරු කරන්නේ මහපියංකු අධිපති අජි් නිවාඩ් කබ්‍රාල් මහතායි. ට ප ඩක් කුත් කරමින් හමයික් ද පතිවරයාකයාන්සිින්නේ මෙම සංචිත ප්‍රමාණය නිශ්චිතකාලයක් පවත්ාගනයා හැකි බවයි. ෙරට විදෙ සංචිත, අවශ්‍ය ප්‍රමාණයට නැති බවට මීට පෙර වාර්තා පලබන. ඒහේතු ඉන්න අර්ථකර්බුද රසක්ැනැක ඇති බවයි ඇතිමුන් පින් පාතුන්නේ එමෙන්ම ගවියුතුන්න අය නිසි පරිදි ගේෙවා ඇැමීම සඳහා අශ මුදල්ලු මැති බවටද චෝදනා ල්ලබන. මෙයානෝ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකාඩොල බිියන තුනයි දශමික්දක්වා ඉහලයා අමත් සමඟ එම ගැටලුබලට විසලුම් ලබදීම හැකිබනු ඇති බවයි පැසින්නේ. නාම්න්නඇත ලබාගනීම සඳහා බෑවූ මුදල ලබාදීමට ආසියානු සංහරදට බැංකුව එකඟ වී තිබෙන බව. රජමාත්‍ය මහාචාරය චන්න ජයසුමන මහතා පවසනවා. මේ සඳහා වැැවිී ඇති මුදල ඇමෙරිකාඩෝලෑ මිලියන අසූ පහක්. ඒවනවිට කිසිියම් හෝ එන්නක පළමු වාත්‍රාව ලබාගෙනනැති සංඛ්‍යාව, එක්කෝටි පනස් නවලක්ෂසහත්දහස් නවසයද දහත් වුණනා. එක්කෝටි තිසට ලක්ෂ තිසයි දහස් හත්සය හත්ද දෙෙනෙකු දෙ වන මාත්‍රාව ලබාගෙනතිබෙනවා. තුන්වෙනි බාත්‍රාව ලබාග නැති සංඛාව ති හයි ලක්ෂානුවෙක්දහ හත්ිය දහස. ්‍ය අතර ඊයදිනදී කොරුණා ආසාධ්‍යයන් හරිසි හැත්තෑ නවදෙනෙකු හදනා කෙන තිබෙන. යනුමරටින් හදනාකත් සමස්ථා සාධතයන් සංඛාව පන් ලක්ෂූහතර දහස් පන්සිසූහෑ ෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛාව, නවදහස් හත්සේ අසූ අටක් පමණ වනවා. සේ ලබූ සංඛ්‍යාව පන් ලක්ෂ පනස් නවදහස් අටසය හැත්තෑ පහ. කොරුණ මර්ධන එන්නත් වැඩ පිළිවෙලද අකණ්ඩව ක්‍රියාත්මකයි. ඉඳනමිල ඉහලයාමට සාපේක්ෂව සංචෝධිත බස්ගාස්තු. අදදිනේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ඒ සන්ධයෙන් අවසන්තීරණයක් ගැනීම සඳහා ප්‍රවහන රාජමාතය දිලු මුණකම මතාගේ ප්‍රධානත්වෙන් විශේෂසාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. පසුගේ විසෙක් වනදා ඉදනබිල වැඩිරීමට තීරණය කරුණා ඒ අනුව බස්ගස්තුද වැඩිකරන ලෙසටයි බස්සංගම් ඉල්ලීම් කේ ඒ පිළිබඳ විශේෂකච්චාවක් පසුගේ බදා පැවැත්වනා. ල් මෙල ඉහලෑම අමත්‍ර කොටස්වල මිල වැඩවීම ඇතළු නිර්ණයික ොහක් පිළිබඳ සැරකිලිමත්වනලෙස, ස්සාගම් නියෝජතයන් එහිද ඉල්ලා සිරිය. බස්ගාස්තු සංශෝධන වියතු ආකාරය ගණනය කරනලෙසට, රාජ්‍ය මාතතවරයා ජාතික ගමනාාගම්න කොමිෂන් සභවට දෙනුම් දුන්නා. එයනුව අදදිනී නව බස්ගස්තු ප්‍රකාශකරීමට නියමතයි. වෙන්වෙන් තේරනාත්මකසාකච්චාව අද පස්වරුවේ පැවැත්වෙනවා. මැත්‍ර දුම්්‍රිය ස්ථානාධිපතුවරන්ගේ සංකම ක්‍රියත්මක කළ වැඩවර්්‍යනය නත්‍රකරීමට, ඊයේ පස්වර්ුවේ තීරණය කරුණා. රජ්‍ය මාතය දිලම් අමනුගම වහතා සමඟ පැවති සාකච්ාාවේද, ඔඕන්ගේ ඉල්ලම් වලින් දහයකට සාධනිය පිළිතුරු ලබාතිීමට එකවීමත් සමග. මෙසේ ව්‍යන අවසන් කෙරුණ. වජන හේතුවන් ිනපහ ඕන් දුම්රිය ප්‍රශ්පත්‍රනිකුත්කිරීමෙන් වැලකේසිටිය. ෙස තත් අදදින සුපුරුදු පරදී ප්‍රශපත්‍රනි ුත්කිරීම සිද වුණ. මෙවර ආසියානු සවි එසවීමේ ශූරතාව දීෂ්ට්‍ර ලංකාව රණින් සැරැසීමට සෙනුකි දිශල්්‍යයා සමත් වනා. රන්පද මහතරක් සමකින් ිලෝක්‍රෑම් හතලිස් හතබර පන්ති සමස්ත ශූරතාව දිනා කැනීමට සෙනුකි දිශල්ලයාට හැකිබුණා ඇ තරක වැදනු ඉසවත්තුන සදහම රන්පදකම් දිනාගත්තා අතර සමස්ත ශූරතාවට හිම රන් පදක්කමද ඇයිල බාගත්තා. යනු ඇමටෙක් දරු ශ්‍ර ලංකා ජාතිකවර්තාවද ඇය විසින්ම බිඳහෙළුවා. තුර්කි සවවි එස විමේ සම්මෙලින්නේ සහයු ගැතිව, ආසියා සවි එසවීම සම්මේලනයයි මෙම තර ගවලි සංවිධහන කළ. රටවල් දහනවයක් මේ සඳහා සහ බහ කීපනවා. දියුණු තාක්ෂණයක් සමඟ ප්‍රකාශනයේ නිදහසට අවශ්‍ය වටපිටාව නියත වශයෙන්ම ගොඩ නගෙන බව. ජනමාධ්‍යමාත්‍යය දළස් අලහප පෙරුම මහතා පවසනවා. ූප පහිනි විකාශන ඩිජිටල් කරන ව්‍යාපති සමාරම්භක උත්සවේටෙක් පෙමින් අමාත්‍යවරයා මේ බෞ ප්‍රකාශ කලා. සු පැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුහසක් ශ්‍රඩාංකයේ රපවාහිනිී ප්‍රේක්ෂකන්ට මෙම ඩිජිටල් කරණය හරහා අවස්ථාව හිමි වනවා. ශ්‍රීලකව තුළ ඩිජිටල් තාක්ෂණය සහඳෙන් පළමුකාතා බහ ඇති වූයේ දෙදහස් පහවසරේද. ඒකට ජනාධිපතිම අහින්දරාජ පක්ෂමතාගේ පාලන කාලය තුළයි. රොපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතියේ නිල සමහරම්භගූත්සවය, ජනමාධ්‍යාමාතයේ දළ සහප පරිවමතාගේ ප්‍රධානත්වෙන් ඊ පස්සරුවේ කොළමදී පැවැත් වුණ. හිද රපහිනී ිජිටල් කරන ව්‍යාපෘතියේ ජනකත කරන සන්නාම සංකේත එලි දක්වීම සිදු වනා ඒ දලස් අල්හපෙරුම ආචාර බඳල ගුණවර්න කෙලිය රමුක් පැල්ලෑන අමාත්‍යවරුන්ගේ ප්‍රධනත්වෙන් ශ්‍රීලංකාවේ ජපානතතානාපති හිතකේ මිසුකෝෂීම හතාමෙන්ම හිටපු ජනමාධ්‍ය අමාතවරුන්ද මෙම අවස්ථාවට එක් වනා. Sri Lankan sign of the new television era. DTTB, digitalization of terrestrial broadcasting. As you can see, ඔබට පේනවා විදරූප පවහින සේවා ඔබ වෙනුවෙන් බලා සිටිනවා.ඒවකෙම ජනතාව සඳහා මේ සම්ප්‍රශ්ණය කිරීම සහ. තවමත් ඇනලො ක්‍රමවේදේ භාවිතයට ගැනීම වැනි අභියෝක රැසක් අපහමුව තියෙනවා. ම හිතනවා ශ්‍රලංකව බලදහරීම් රෝපවාහිණි විකාශනායතන සහ. ඊට අදාල නිල්ලදහරීන් මෙ මබියහු ගවලට සාර්ථකව මුහුණ ද කියලා. එවකෙම ජපානය ඉදිරිටත් සංවර්ධනය සඳහ වූ සම්බර්ධතාවේ ශ්‍රලංකව සමඟ දිකටම පවත්වාගන්න බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ හතාද සුම් තාක්ෂණය ඔසේ මෙම ව්‍යාපෘතිය සම්හඳෙන් අදහස් පල කලා. රූපෝ අයනි විකාශනය සඳහ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට පවශ ගිවසුම්ද නිදස්දාාත විදිියත් සංකල ඒති හපාලන වසර පහතුළ විද හේතුන් දක්වමම . ක්‍රියාත්මල් බලේෙනෑ. අතිකරු ජනාධිපති, ෝටාබේ රජභක්ෂමතිතුමාගේ උපදේ සනුව. ඩලස් අල්හපවරුම ජනමාධ්‍යයමසතුමා ප්‍රමාධ වූ එම ව්‍යකෘතිය ක්‍රියත්ම කිරින් පිළිබඳ විශ්ේ ශ අාවධානයක්යමු කර තියෙන විස්සයි විසිතනු වසර වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් විකාශණය ආරම්භවන අතර විස්සයි විපභාවසර වන විට මෙම ව්‍යයක් ෘද්‍යවසන් කිරීමට සැල්සුම් කරලාතිය. රූපවායිනි විකාශන ඩිජිටල් කරන ක්‍රියා වලියත් සමඟ ශ්‍රීලාංකය ප්‍රේක්ෂකනට අඩු පිරිවැයක් ගයටතේ. උසස් ප්‍රමිතිය යුත් රූපවා අයිනය අත්දැගීමක් ලබාගැනීමට හැකිවෙනවා. අපි මේ පරිවර්තනට ලක්වීම විය යුතුව තිබුණේ මීට දසකයකට කලින්. නමුත් අවාසනාවට ඒ එසේ සිදනේ. බ බලාාපොරත් වෙනවා වසර හතරක් ඇතුළත එකන්නේෙ දෙදස් විසි පහේ. දෙෙසම්බරය අවසානවීමට පෙර මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සාර්ථකව ක්‍රාත්මක කිරීමට. මෙම ඩිජිටල් කරනේ වටිනාම් ප්‍රතිලාබයක් වෙෙස. මදකින්නේ. දරුවන්ට මේ රහා තමන්ට උචිත योෝග්‍ය्य වැඩසටහන් පැහැ දිලිව නැරඹීමට හැකියාවක් ලැබීමයි. විකාශය ඇ लोगො ඉඳන් डजිටල් කරාටගටන්් යන්නේ ඇ लोगො නම් එම තාක්ෂනික පරිවර්තනයට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ නෑ දියුණු තාක්ෂණය අත්පත් කරගන්නවා වගේම එම දියුණු තාක්ෂණය ඇතුළलेේ ශීලාචාරකම. වැදගත්කම වගකීම් සාගතභාවය ගුණාදමක භාාවය, යහපත් මාධ්‍යභාවිතාවක් රැකගෙන ප්‍රකාශයට නිදහසත් ආරක්ෂා කරගෙන නිර්මාණ සහ අන්තර්ගතයන් බිහි කරන්නට මා ඔබට සාතික වෙෙන්න්නම් රජ පැත්್තිಿං ජනාධප මාಾග ැත්್තු ඇතුළු ආಂಡුව වෙනුවෙන් ප්‍රකාශන නිදහස සඳහා අවශ්‍ය වට පිටාව නත වශෙන්ම රටතුළ ගොඩනගෙන බව සහතික කරන්නම්. විශවිත්‍යයාල සිසුන් සට සේම විශෂවිත්‍යයාලවැට ගෙන්වා කනිමින්, දේශන පැවැත්වීමට කඩිනමින් ක්‍රා කරන පව විශෂවි්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභවි සභහපති, ජේෂ්ට මහචාරය සම්පත් අමරතුංග මහතා පවසනවා. රුණව්‍යප්ති හේතුවෙන් විශෂවවි්‍යාල මාස ගනාවකට පෙර වසා දමුණ. පසුව ඒවාහි අධ්‍යාපනයඔන් Onlineන් ක්‍රමේට සිදුකිරීම ආරභ වනා. විශවවිද්‍යාල වලට සට පනහක සිසුන්ගේ ධරිතාවකින් යුක්තව විශෂවි්‍යල තුළ දේශන පවත්වාගෙනම සහා ඊයේ අවසරහිමි වනා. විශවිද්‍යාල කහිපේක මේ වන විටත් සිසුන්ගේ සහභාගේතුවෙන් දේශන පැවැත්වෙනවා. සෞඛාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එක්වරකී සැලකයුතු සිසුන් පිරිසක් එසඳහා සහභාගිකර ගැනවා. පවත්නා සෞඛ්‍යත්වේ මත මේ ඉදරයේදී තබදරටත් වර්තනය කර ගැනීමටයි අපේක්ෂා කරන්නේ. සියට පනාක ිශෂීෙන් සෑම විශිද්‍යාලකට ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධින නිමාඩු සිටින ක්ඩායම් ඉන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ විභාග පැවැත්වන. ණ්ඩයම් සිටින්න පුුවන්. එත් එක්කම නිමාඩු කාල සීමවල් පසුකරන ශිෂ්‍ය ශිෂ්‍යයවන්ඉන්න පුළුවන්. අවසාන දේශන පවත්වමින් තියෙන. න්ඩයම් තියන්න ලුවන් ඒ නිසා උපගුලපතිවරුන්ට අවස්ථාව හිමි වෙන. ඒ විශ්වවිද්‍යාලය බල අවශ්‍යතාවය පරිදි සට පනක් දක්වා දරුවන් රැගෙන එන්න.යට සීයක්ම නොගෙනේම මේ අවස්ථාවේදී තීරණය වෙලා තියෙන්නේ අපේ විශවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම නේවාසිකාගාර මත පදනම් වෙලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු. බොහෝ කාලයක් මේ සීමවල් ලස්සේ කටයුතු කිරීමට කිසිදු බලාපොරොත්වක් නෑ. තාමත්ම ඉක්මනින් සයට සීයක්ක්ම දරුවන් කැඳවාගෙන අධ්‍යාපනටයතු විශද්‍යයාල . තොත්වටත්කිරීමට තමයි මූලිකෝම බලාපොරොත්තුවතින්. නගර සභාවක්ම පාලනය කිරීමට නොහැකි ජනපති අපේක්ෂකයෙක් පත් කළ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු කිරීමට රටේ ජනතාව බලය ලබා දෙන්නේ නැති බව. රජ්‍යමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. තිරණය දේශපාලන සංවාධට එක්වමින් රජමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. සුල පක්ෂ අපි රුජුව කතාරන මේලාේ විමල් විරශ මත්තවන්න සද දෙෙනනා කරමත්ව නෙක් පත්ත උදේ ගමන් පිමත්තු මතතුු ක දම ක දක්ෂ කම යවාකාරයක ආණ්ඩුව ගන්න තේන්දුවලට ප්‍රතිවිරුද්ධ වාඩි විරෝ එක ආ්ඩුවේ ගැටලුවක්න වේද සරහරයන්න පුුවන් මෙ ති ඇත්ත ඇ ආක් දු අවල්ල අ එකත්න මතවාද ලියට ඇමම. ට එක්දා සම් සියය හත් ට ලාපෙක් සජා අඩුේ අද ල දරිගා නිසා ජීන පේ නදල කොම ට මතුම ඒ හැත් හතේ පතන්ගද එකටේ දර් කාල කාවල හ ආන්ඩු පල්ලකර දැ මේ ආද පටගේ ට ඇම අන්්ඩුවකම ගැටුම් තියෙන. නැම් පවගිය ජාපාලල. දක යාටම යටට කිය කීදන ලියට සීලංකායගේ කොටසක් කලින් ගෙනවා ය පස්සෙ කොටසක් කෙනවා ඒවන් පිය කොටසක් එෙනවා දවත් පනත්්ක ආන්ඩුවේ ඇමසිකන් ගණඩ කොටසක් ෙනවා තීම තමයි එක තුරෙ ්‍යයම්ප්‍රතිවරෝධතා ගටුම් මත ටම් කියයෙන. හම ශවාස කරනවා ජනාපත්තුමා අගත්මදකම කියරතිබුණ ඒය යිවත් කරන්න සූදානවක් නෑ කියල. ඇබේ ඒ නඩුදාාපක වැරදිහ කියලා ම දේශපාල්ලවදෙන් ම කියන්නේෙත් ැිනෙට සහමිකවක්කීමම අරක්තා කර ගත්ත යතුමයි. පක්ෂ ඇතු ඒේකයි පොක්සවිිසගන්නු මට මතන්ටයිලමගේක කියන්නේ සුළුපක්ෂ යුගතරයි බලාකාරය සම්පන්ධයෙන්ට පවරලාතයට නඩුවේ උච්චත අවස්ථාවදී. ඉන්න තින්දුවත් එක්ක ජම්හයකින් අතංශ වල නොවත් වුණු අන්ඩුවේ සැබෑ පරික් ඉන්නව කර කාරණාවක් සම්න්ධය මාධ්‍යවාර්තා කන තිබුණා යන්න සූදානම් පිරිසක් කළකිරු පිරිසක්ට මුතුමත්තේකොට න්නද මන්න අආඩු න්න්නක්ගේ තවා කියන්න ඕන සමාරන්නද ග පන්ඩිු ඉන්න හැමදෑම හැම ආණ්ඩුවක මෝක තමයිත් කියම්පි අන්්ඩුවත්තාේයාආ්ඩු තිෙබුණ ම අණඩුමක් ඉදලදිය හැම දෑම කලකිරීම වියච්චනය විචාරය. යයි කියලා හිතර පිරිසක්ක නොදාණන්ඩුව කිවිිදෙන කින්න්න පුළුවවා එඒම යැයි කියලා අයිතලා ගල්ු ල්ල නුව කරන් මේයා අන්ඩු ප්‍රදන කට්ටිගම්මු ක පිත්දැ අපි ජනතාවවිත්්‍ය පරුණ ගමකෝ නතාවත්තව මේයටට බාරද ජනපතුරට ඉපත් කර කවද නන්දන ගුණගලක. මේගොල මේ සුද්ධන ඔක්කම දන්න ඔක්කොම කරන්ට පුළුවන් වටභාරගන්න පුළල රටහදන්න පුළන් කට්ටේෙන්. ජන පත්සේ අභියෝගය දිනවාන යමට ජනපතය දැක ඔන් අන්දර ුරදිල නන්දන ගුණ තිලක කළුතර දිස්ික්කේ පානතර නකරද භාවත් අත්ජාතික පක්ෂේ නගරාජති මීතරේ. ඇේ පරාදයි ඒ ගැන නගර තබාපක් ගැෙනියන්ට දරියෙකුට නේද ජයනතාව වික්තිවරුණ ජනතමතකව දැන්න ද මේ ට වි කවද ආඩුබල දෙන්න ජනතාව නිල යාගන්න ඇයි දෙන්න ඇ ඒගුල්ලු රේම ිනිිගතයකි තැනකනෑ. යුක්තියට ප්‍රවේශයක් නමින් විශේෂ ජංකම සේවාවක් අහඳුවාදීමට අධිකර නමා්‍යංශය පියවර ගෙනතිබෙනවා. බධනාකාර ප්‍රතිසංස් කරන, සිරකරුවන් කළමනා කරන රාජචාමාත්‍යංශ අයටදේ පවතින ආයතනවලින් සිදුවන මහජන සේාව ජනතාවට සමීප කරවීම සඳහා මෙම ක්‍රියාමාර්ගේ ගෙනඇති බවයි අධිකරන අමාත්‍යංශ සඳහන් කරන්නේ තිවනි සියලුම පලාාත් ආවරනිෙ වන පරිදි අදාළ වැඩසටහන ක්‍රාත්මක කරෙනවා. එහි ආරම්භය සිදුවන්නේ උතුරු පලාතකේද්‍ර කර ගනිමුුණ. පෝතු ජනතාවට බලපන නති මෙන්ම සංහිතාව පිළිබඳ ජනතාවට අවහෝධයක් ලවාදීම මේදී සිදු කරෙනවා මද්‍රවේ භාවියෙන් සිදුවන අනිටු ප්‍රධවිපාග සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමද මීට ඇතුළාත්. අපත් වී වදාල පූජ බුද්ධංගල ආනන්ද ස්වාමින්න් වහන්සේගේ ශ්‍රීදේය කොළඹ හත සමස්තලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කරතිබෙනවා. කොළඹ ෞද්ලික මල්ශලාාවක සිට පූචජච බුද්ංගල ආනන්ද ස්වාමින් වහන්සේගේ තේහි සමස් ලංකා බෞද් මහා සම්මේල ශාලා වෙත රැගනිෙනු ලැබුවේ අද පිරිවරුවයි. හංගරත්නය එහිදී දේහේ පවලි ඥාතන්ට හරද එහිත්තැන් පත් කරනු ලැබවා. උන්වහන්සේගේ ගිහි සොහරු අමතේ ආාර සරත්වර ෙකරමහ ඇතුළ පවලින් ඥාතිීන් ඊටක්ව සිටිය. ේහිට අවසන්ගෞරු දැක්වීම සඳහ මහ සංගරත්නය මැතියමතිවරුන් ත්‍රවි හමුදා පපතිවරුන් පොලස්පතිවරයා ඇතුළු පිරික් එක් සිටිය. පූච්ච බද්ංග ආනන්දස්වාමින්න් වහන්සේ පැබදිවීමට පෙර, යොදහමුදේ ජ චනුරල්වරය කුබනා අතර උතුරු මැද ඥාපතිවරයා ලෙසද කටයුතු කලා. පසුව පැදි දිවියට එක්වූ උන්වහන්සේ අපවත් වන විට හැත්තෑ අට වනබිහි පස වනාා. අපවත් විවාදාල පූච බුද්ධංගල ආනන්දස්වාමින් වහන්සේගේ දෙහිෙල් හිට දිනීදී අම්පාර්දක්වා ගෝනින් රැකනයාමෙන් අනතුරුව අදහන පූජෝත්සවය අනිත්තා බුද්ධංගල ආරන්නිස්සේ අසනීදී පැවැත්වීමට නීමිතයි ඒත් සමගින් වධ්‍යන පොවෘත්ති විකාශය නිමාවට පත්වනවා. පොසුර එකයි පනස් පහේ සිට අපගේ පැම්පැපුවත් විකාශය බලපොරතුන්න ඔබට සුබ දවරසා.